මට මහත්තයා කියලා ඇවිල්ලා සමහරවල් තාත්තා වඳිනවා මට. හැමතැනම ඇවිද ඇවිද හෙව්වා අයියේ තාත්තා. කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ මට. වෙඩින් එක ගන්න තිබ්බේ මං ඒ වෙඩින් එක මට කසාද බඳින්න ඕනේ නැහැ කියලා අලි තමයි මං වේදම් කරේ. මගේ තාත්තා හොයාගන්න. අලි කැලේ මැදින් කබරණ ටවුන් එකට යනවා කිලෝමීටර් 10ක් පයි. අපිව ජීවත් කරන්න හොටල් එකේ අතු ගෑව. සමහර කෙනෙක්ට සල්ලි ඕන මං ඉන්නේ ඉඩම හරි විකුණලා අයියේ මං දෙන්නම් මගේ තාත්තව මට ගෙනත් දෙන්න මට පාරක තියන් හරි මගේ තාත්තට යන්නත් සලකන්න ඕනේ. මම ගොඩක් අය කතා කරා කී කිසිම කෙනෙක්ගේ මට දාසියක් හම්බුන්නේ නැහැ. ඔයාලා ගොඩක් පිං අයියේ. ඉපදුණු දවස ඉඳන් අපේ ජීවිතේ අපේ හයිය තමයි අපේ අම්මච්චි අපේ තාත්තා හිතනව දවසක කවදාහරි මම ලොකු වෙලා මගේ අම්මා අප්පච්චිට හොඳට සලකනවා එයාලා සතුටින් තියනවා කියලා හැබැයි තමන්ගේ ඒ හීනට යනකොට තමන්ට තමන්ගේ අම්මා අප්පච්චිට සලකන්න පුළුවන් කාලේ එනකොට අවාසනාවන්ත විදිහට අතපය ලොකු වෙනකොට තමන්ගේ තාත්තා අතුරුදහන් වෙනවා සලකන්න තියෙන කාලය මේ තාත්තා වෙනුවෙන් මේ තාත්තා හොයන්න ඔහු යට කරනවා මගෙන් උදව්වක් ඉල්ලුවා මට කතා කරා කොනාර අයියේ මගේ තාත්තා අතුරුදහන් වෙලා මාස 3කට වැඩි කාලයක් මං හොයනවා පොලිසියට කතා කරා හැම දෙයක්ම කරා කිසිඳක් හරි ගියේ නැහැ මට පුළුවන් නම් මගේ තාත්තා ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. ඉතින් මට පුළුවන් මට්ටමේ මම ඔහුට උදව්වක් කරනවා ආරාධනා කරා උට. අපි අහලා බලමු ඔහුගේ කතාව. අයිබෝන්. අයිබෝන් අයියේ. නම සහ කොහොමද? මම සුමුදු අනුරජිත්. මම සීගිරියේ ඉඳිගැස්සව කියන ගමේ ජීවත් වෙන්නේ. රැකියාව? මම රැකියාව වශයෙන් අලෙවි විදායක කෙනෙක් විසින් කම්පැනි එක වැඩ කරනවා. හරි. එතකොට මේ ප්‍රශ්නේ මේ කොයි කාලෙදද? මේක මීට මාස 3කට ඒ කියන්නේ 5 වෙනි මාසේ 13 වෙනිදා තමයි මගේ තාත්තා ගෙදරින් ගියේ. ඉතින් ආසන්න සිදුවීම මොකක්ද ඒක වෙන්න? ඒ කියන්නේ අයියේ අවුරුදු 4ක විතර කාලයක් තිස්සේ තාත්තාගේ මානසික රෝගයක් තිබ්බ සමහර වෙලාවට තාත්තා මාව අඳුරන්නේ නැති වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මාව අඳුරනවා. මට ඇවිල්ලා කතා බහ කරනවා. සමහර වෙලාවට මට මහත්තයා කියලා ඇවිල්ලා සමහර වෙලාවට තාත්තා වඳිනවා මට. ඒ වෙලාවට ඉතින් මම තාත්තා මං වාගේ පුතා කියලා වෙලා මං තාත්තව ඒ වෙලාවට තාත්තාව මෙහා කරගන්න. ඉතින් තාත්තා හැම වෙලේම බැලුවේ ගෙදර ඉන්න නෙමෙයි ගෙදරින් එළියට යන්න. එයාට ගෙදර මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තාත්තා හැම අවුරුදු 4ක් 5ක් අවුරුදු කොහොම 5කට කිට්ටු වෙනවා. තාත්තා හැම වෙලේම බැලුවේ ගෙදරින් යන්න. හැම තප්පරෙම මම වැඩට ගියපුවම අම්මා විතරයි ගෙදර ඉන්නේ. ඉතින් අම්මා තාත්තා බොහොම අමාරුවෙන් බලාගෙන හිටියා අවුරුදු 5ක් විතර. අම්මා S2 වගේ තාත්තාව බලාගත්තා. නමුත් තාත්තා එක මොහොතකදී ගෙදරින් ගිහිල්ලා ඒ කියන්නේ 5 වෙනි මාසේ 13 වෙනිදා ගෙදරින් එළියට ගියා. ඊට පස්සේ මට අම්මා කතා කරලා කිව්වා මම එතකොට හිටියේ ගලේ වෙල. මේ අම්මා කතා කරලා කිව්වා මේ රම්මාත්‍යා මේ තාත්තා ගෙදරින් ගිහිල්ලා මේ පොඩ්ඩක් හොයන්න ඉක්මනට එන්න කියලා. එතකොට මම ගලේ වෙල ඉඳන් ආවා. එනකොට මට අම්මා කෝල් කරනවා අම්මා හොයලා අම්මා උදේ 10ට විතර තමයි තාත්තා ගෙදරින් ගිහිල්ලා තියෙන්නේ. කොහොමත් අම්මා කතා කරේ මට 2ට විතර. එතකොට මං 3:30 4 විතර වෙනකොට ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අපේ ආසන්නම ටවුන් එක තමයි හබරණ. ඉතින් මම තාත්තා මේ වගේ හැම සැරේම අම්මා මට කතා කරලා කියනවා තාත්තා ගියා කියලා. එතකොට මං ටක් ගාලා ගිහිල්ලා හබරෙන් තාත්තාව අල්ලගෙන ගෙදරට ගෙනත් දාගන්නවා. ඉතින් තාත්තාව අපි හිර කරලා කොහොමවත් තියාගත්තේ නැහැ. යාට නිදහස උපරිම දීලා තිබ්බා. ගෙදර ඇවිදින්න කරන්න පන්සල් යන්න. තාත්තා ගොඩාක් පන්සල් වලට කැමති. ඉතින් තාත්තාගේ අම්මා ඉන්නේ කොළඹ බත්තරමුල්ලේ. ඉතින් තාත්තා මේ රෝගේ තියෙද්දි තාත්තා ඇවිල්ලා අම්මා බලලා අපව ගෙදර එනවා. අපි දැන් ගෙදර නැත්තම් දවස් දෙකකින් අපි කතා කරනවා කොළඹට ආච්චිට කතා කරපුවාම ආච්චි කියනවා මේ ඔව් මෙහි ආවා කියලා. ඊට පස්සේ දවස් දෙකකින් ගෙදර එනවා. පොයේ දවසක තාත්තා ගෙදර නැත්තම් අපි දන්නවා අනුරාධපුරේ සිල් ගන්න ගිහිල්ලා කියලා. නමුත් කලින් පාරක ওই වගේ ගිහිල්ලා කොළඹ ගියාට පස්සේ ආයේ නැවත ගෙදර ආවෙ නැහැ. ඊට පස්සේ මම බය වුණා. බය වෙලා ඇවිල්ලා මම පොලිසියේ පැමිණිල්ලක් දාලා ඊට පස්සේ මම Facebook එකේ ෆොටෝ එකක් දාලා තාත්තා දුන්නා.
ඒ මගේ යාළුවෙක් කොහොම හරි කොළඹදී දැකලා මේ මට කෝල් කරා මේ වගේ කෙනෙක් මන් දැක්කා මෙහෙමයි කියලා ඉල්ල මට මංකුව ෆොටෝ එකක් දාන්න කියලා ෆොටෝ එකක් දැම්ම තාත්තා මංකුව මන් ඩග් ගාලා එන්නම් කියලා මම එහෙ ඉඳන් ආව එනකොට ගෝල් පේස් එක ඉඳලා මං ආයෙ එක්කන් ගියා ඊට පස්සේ ආයෙ කිසිසේත්ම කොහෙවත් යන්න දුන්නේ නැහැ යාවේ නිකන් අපි හිර කරලා තියාගත්තේ නැහැ නමුත් හිර කරා වගේ ගෙදරින් එළියටවත් යන්න දෙන්නේ නැතුව කන්න බොන්න ඔක්කොම ටික ළඟට දීලා එහෙම තියාගෙන හිටියා ඉතින් මේතක මේ බෙහෙත් කටු දෙන්න මොකද බෙහෙත් කරා මම පොළොන්නරුවේ මහරවලේ බෙහෙත් අරන් දුන්න ක්ලිනික් එකට අවුරුදු දෙකම ආරක් දැම්මා ඒක සනීපයක් නැහැ ඊට පස්සේ ඒකෙන් සනීප වෙන්නේ නැති නිසා මම නුවරට එක්කන් ගියා නුවරින් ගියා මේ වගේම ડોක්ටර්ස්ලා දඹුල්ලේ ඉන්නවා එන්න ඔයගොල්ලෝ දඹුල්ල ළඟයි දඹුල්ලේ හොස්පිටල් එක දාන්න කියලා ඊට පස්සේ දඹුල්ලේදී ඔය ක්ලිනික් එකට දාන්න කලින් ක්ලිනික් එකේ ડોක්ටර් කෙනෙක් මං චැනල් කරලා ඇල්ලුවා යා ඊට පස්සේ බෙහෙත් දුන්නා ඒ බෙහෙත්වල තාත්තට දවල්ට නිින්ද යනවා දැන් දවල්ට තමයි තාත්තා හැම වෙලේම ගෙදරින් එළියට යන්න දගලන්නේ දවල්ට නිින්ද යනවා ඒ නිසා ඒක ගොඩාක් මෙයා වුණ හැබැයි දවස් පහෙන් පහට තාත්තට ඒ දෙන බෙහෙත් චිට් එක වෙනස් කරනවා දවස් පහෙන් පහට ඒ ડોක්ටර් හම්බෙන්න යනවා දවසට රුපියල් දවස් පහට රුපියල් 5000ක් විතර ડોක්ටරත් එක්ක යනවා ඉතින් මම බෙහෙත් ටික අරන් දුන්නේ වේල් 3යි 3 වෙනි වේල දෙද්දි ලං මෙහෙ රට ලොක්ඩවුන් කරා ඊට පස්සේ ඒක බෙහෙත් ගන්න තැන වහලා තිබ්බේ ඊට පස්සේ තාත්තට බෙහෙත් අරන් දෙන්න විදියක් තිබ්බේ නැහැ මං ඊට පස්සේ නැවත හොස්පිටල් එකට එක්කයි යන්නම් කියලා හිත හිත ඉන්නකොට තමයි තාත්තා ගෙදරින් ගියේ හරි එතකොට මේ දැනට කිසිම හොඩුවාවක් නැත තාත්තා ඔව් අයියේ මම පස්වෙනි මාසේ 13 වෙනිදා 14 15 බැලුවා දවස් දෙකේ තාත්තා සමහර විට ගෙදර එයි කියලා ගෙදර ආවෙ නැති ඉඳ පොලිසිය මම සීගිරි පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා පැමිණිල්ලක් දාලා ඊට පස්සේ දවස් දෙක තුනක් බැලුවා පොලිසිය මොකක් හරි තොරතුරක් හම්බෙයිද කියලා කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ ඊට පස්සේ මට බය හිතුණා බය හිතිලා ඊට පස්සේ අයියේ රට වහලා තිබ්බේ නමුත් මට අර පොලිසිය දාපු පැමිණිල්ල පිටපත අරගෙන මම කොළඹ ආවා කොළඹ ඇවිල්ලා හැමතැනම හෙව්වා අයියේ හොයලා 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 ආයෙ නැවත ගියා ගිහිල්ලා වෙලා ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා වෙලා ආයෙ කල්පනා කරා මොකද්ද කරන්න කියලා ඊට පස්සේ මම Facebook එකේ live එකක් දුන්නා live එකක් දුන්නාට පස්සේ දඹුල්ලේදී මට ඊට පස්සේ ඒ live ඒ මගේ post එක දැකලා කෙනෙක් කතා කරාට පස්සේ මම දඹුල්ලේ ඊට පස්සේ poster ගහන ගමන් live එකක් දුන්නා මට උදව් කරන්න කියලා ඊට පස්සේ මට එක්කෙනෙක් කිව්වා පුත්තලම් පැත්තෙන් දැක්කා කියලා ඊට පස්සේ මම දඹුල්ලේ පටන් අරන් දඹුල්ල කැකිරාව සාලිය වගේ කරවලගස් ගාව පුත්තලම කල්පිටිය හලාවත ඒ සයිඩ් එකට යනකම් දවස් 7ක් යනකම් මගේ එක යාළුවෙක් එක්කගෙන ගිහිල්ලා දඹුල්ල ගහුවා ඊට පස්සේ අනිත් ටික මම එහෙට යනකම් තනියම පෝස්ටර් ගාලා ඔක්කොම හැම පන්සලකම හැම තැනම ඇවිද ඇවිද හෙව්වා අයියා තාත්තව ඉතින් කිසිම තොරතුරක් හම්බුන්නේ නැහැ මට ඊට පස්සේ මම දැන් තාත්තගේ මට කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නැති නිසා මට අන්ත අසරණ වුණා මම කාට කියන්නද ඊට පස්සේ මම දෙවියන්ට කියන්න හිතුවා ඊට පස්සේ මම දෙවියන්ට කියන්න ඊට පස්සේ මම අර අපි ගම්වල මිනිස්සුනේ අයියේ ඒක අපි බලනවා අර නිවිති බලනවා කියලා බලනවා ඒතකොට මම ඒ වගේ තැන්වලට ගියාට පස්සේ මගේ ගොඩාක් විස්තර තාත්තා මෙහෙම ඉන්නේ මෙහෙම කෙනෙක් මෙහෙම කොණ්ඩ ක්‍රේල් මිටි ඒ විස්තර ඔක්කොම මට කිව්වා ඊට පස්සේ මම එයාව ගොඩාක් විශ්වාස කරලා තාත්තාව ගෙන්නලා දෙන්නම් කිව්වා දවස් 7 ඊට පස්සේ මම එයාලට පූජාවල් දෙන්න මම සල්ලි දුන්නා 32000යි 40000යි ඒ පූජාවල් වලට ඉතින් මම වෙඩින් එක ගන්න තිබ්බේ මම ඒ වෙඩින් එක මට කසාද බඳින්න ඕනේ නැහැ කියලා ඒ සල්ලි තමයි මම වේදම් කරේ මගේ තාත්තා හොයාගන්න මොකද අයියේ මට කසාද ජීවිතයක් ඕනේ නැහැ මට මගේ තාත්තා තමයි මගේ ළඟ ඉන්න ඕනේ මොකද පුංචි කාලේ මගේ තාත්තා මම දල්වා මට ගොඩාක් මට විතර නෙමෙයි මට තව තව සහෝදර 5 දෙනෙක් ඉන්නවා මගේ තාත්තා කැලේ මැදි අලි කැලේ මැදි හබන ටවුන් එකේ කිලෝමීටර් 10ක් පයින් අපිව ජීවත් කරන්න හොටල් එකේ අතු ගෑවා ඒ අතු ගාපු තාත්තා වැඩ ඇරලෙනකොට අලියෙක් ගැව්වා ඊට පස්සේ මේ කොන්දේට බරක් උස්සන් වෙනවා ඒත් අවුරුද්දක් විතර ඉස්පිරිතාලේ ඉඳලා නැවත ආය වැඩට ගිහිල්ලා තමයි අපි ජීවත් කරේ අපේ සහෝදර 5 දෙනාට මුගන්නන්න බැරි වුණා නමුත් තාත්තා මම තනි වුණා මං ගෙදර මොකද අනිත් ඔක්කොම බැනලා ගියා මට අවුරුදු 26යි ඉතින් තාත්තා මට උගන්වුවා ඉතින් තාත්තා ජීවිතේ සැප විඳින්න ඕන කාලේ අපි වෙනුවෙන් ගොඩාක් දුක් විඳා ඒ දුක් විඳින්න ඉන්න මට බෑ මගේ තාත්තට දැන් දුක් විඳින්න දෙන්න මොකද දැන් එයා අපි ගාව සැප විඳින්න ඕන අයියා මානසික රෝගියෙක් වුණාට කමන්නේ මුළු ජීවිත කාලෙම මට පුළුවන් මගේ තාත්තා බලා ගන්න ඒ හින්න තමයි අයියේ මං ඔයාලට කතා කරේ මං ගොඩක් අයලා කතා කරා ඒ කිසිම කෙනෙක්ගේ මට chance එකක් හම්බුන්නේ නැහැ ඔයාලට ගොඩක් පිං අයියේ මගේ තාත්තා හොයාගන්න ගොඩක් උදව් කරලා තිබ්බා මම හැමෝගෙම උදව් ඔයාලට හැමෝටම පුළුවන් ඒ කියන්නේ මට මගේ තනියම අයියේ මගේ තාත්තා මට හොයාගන්න බෑ මාස 3ක් තිස්සේ අයියේ හැම තප්පරයක් ගානේ මම විඳවනවා රැට නිින්ද යන්නේ සමහර දවස්වල නිදිපෙති බීලා නිදා ගන්නවා මොකද මට නිින්ද යන්නේ පන්දරට ඇහැරුණාම පපුව මිච්චෙනවා අයියේ තාත්තා මතක් වෙනකොට ඒ තරම් වේදනාව මං දන්නවා මේ හැමෝටම අම්මෙක් තාත්තෙක් ඉන්නවනේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ කොච්චර ආදරේද කියලා ඒගොල්ලෝ දන්නවා මමත් ඒ වගේ මගේ අම්මට තාත්තට ආදරේ අයිය මට සලක ගන්න ඕනේ මගේ ආත්තට තාත්තට පාරක් පාරක් ගහයි දුක් දෙන්න දෙන්න බෑ අයිය පන්සල් වල
රත්තරන් තාත්තා මට හොයාගන්න ඕනේ. ඒ හින්දා අපි පොරොන්දු වෙමු අනිවාර්යෙන් පොරොන්දු වෙමු. මගේ හින්දා ඔයගොල්ලන්ගේ උදව් ඉල්ලන්නේ අයියේ. මේ මේ බලන වීඩියෝ එක තවත් කෙනෙකුට දකින්න ෂෙයා කරන්න මොකද හේතුව? මට තනියෙන් හොයාගන්න බෑ. මගේ තාත්තා ලංකාවේ කොහේ හරි තනක ජීවත් වෙනවා. එයා නිරෝගී කෙනෙක්, මානසික රෝගියෙක් විතරයි. අවුරුදු 62යි අයියේ. එයාගේ හැඩරුව මම කියන්න එච්චර උස නෑ. අඩි 5යි අඟල් 2ක් විතර උසයි. කොණ්ඩේ ක්‍රේල් අයියේ පැත්තට පීරන්නේ. මිටි වං කකුලේ මේ හරිය අර අලියා ගැව්වට පස්සේ මේ නහර ඔක්කොම ගැට ගැහිලා තියෙනවා අයියේ. ඉතින් මේ මම කියන්නේ ඕගොල්ලෝ හැමෝටම පුළුවන් අයියේ. මේ බලන හැමෝටම පුළුවන් අයියේ. මට උදව් කරන්න මගේ තාත්තා හොයාගන්න. මගේ තාත්තා වගේ කෙනෙක් දැක්කොත් මගේ විස්තර ටික මං අයියට දෙන්නම්. මේකේ තියෙනවා මගේ නම්බර්ස් ටික WhatsApp. ඒකට මගේ තාත්තගේ ෆොටෝ එකක් ගහලා දාන්න. තාත්තා වගේ කියලා හිතුණත් කමන්නේ වෙන කෙනෙක් වුණත් කමන්නේ. එහෙම දාන්න. මං ඒකට මගේ තාත්තගේ අඳුර ගන්නවා අයියේ. මොකද මට මගේ තාත්තා හොයාගන්න ඕනේ. මේ මේ හැමෝටම පුළුවන් මට පුංචි උදව්වක් කරන්න. ඒක තමයි මේ ෆොටෝ මේ වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න ලැබෙන සලස්සන එක. මට කරන්න තියෙන්නේ දැන් කාගෙන්වත් උදව්වක් නැහැ. මේ අපේ යාළුවෝගෙන් තමයි අයියේ. මොකද ලංකාවෙම අය මේක ෂෙයා කරොත් එහෙම හැමෝම දැක්කුත් එහෙම මට මොකක් හරි තොරතුරක් එයි අයියේ. ඒ නිසා මම කියන්නේ වැඳලා ඉල්ලන්නම් හැමෝගෙම. ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ දක්ින මම ෆොටෝස් ටිකක් දෙන්නම් අයියට. ඒ ෆොටෝස් වල ඒ වගේ කෙනෙක් දැක්කුත් මට කතා කරලා කියන්න. මෙන්න ඔයා තාත්තා මෙතන ඉන්නවා කියලා. සමහර කෙනෙක්ට සල්ලි ඕන්න මං ඉන්නේ ඉඩම හරි විකුණලා අයියේ. මං දෙන්නම් මගේ තාත්තව මට ගෙනත් දෙන්න. මට පාරක තියන් හරි මගේ තාත්තට අම්මට සලකන්න ඕනේ අයියේ. මං ඔබෙන් සාමාන්‍යයෙන් මේ වෙනකම් දැන් අවුරුදු දෙකහමාරක් විතර වීඩියෝ කරලා තිනවා. YouTube වීඩියෝ එක ඇතුලේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනාට කියන්නේ මේක තවත් කෙනෙක් යවන්න ඔය චැරිටි වැඩකදී. ඒත් ඉතාලම අඩු ප්‍රමාණයක් කියලා ඇත්තේ. මං අද ඔබෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් මේ වීඩියෝ එක යවන්න, රට පුරා යවන්න පුළුවන් නම්. මං ඉල්ලනවා රටේ වකිවතු මාධ්‍ය නාලිකා ඉන්නවා පුළුවන් නම් උදව් කරන්න. මොකද තමන්ට හොඳට යන්න වාහන, තමන්ට සැප විඳින්න පුළුවන් ලොකු ලොකු රස්සා කරන දරුවෝ තමන්ගේ තාත්තා වැඩිහිටි නිවාසවල දාන කාලෙක මේ ඉන්නේ. තමන්ට හම්බෙන පුංචි රුපියල් හරි කමන්නේ. ඒක තමන්ගේ තාත්තා වෙනුවෙන් කැප කරන්න පුළුවන් වීර පුතෙක්. එතකොට අනිවාර්යෙන් මේ ඉන්න හැමෝම ඔහු වෙනුවෙන් එකතු වෙන්න ඕනේ. අනිවාර්යෙන් මම දන්නවා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක අරගෙන තමන්ගේ Facebook page එක, තමන්ගේ YouTube channel එක කිසිම දෙයකට දැමන ප්‍රශ්නයක් නැහැ. කිසිම copyright එකක්, කිසිම right එකක් මේ වීඩියෝ එක ඔබට වදින්නේ නැහැ. ඒකට හේතුව ඕන තැනක දාගන්න කිසිම ප්‍රශ්න නැහැ. මට ඕනෙත් මේ මූණට මේ කඳුලට හිනාවගෙන මේ පවුල කොහොම හරි ගොඩ ගන්න. ඕන කෙනෙක් මේ වීඩියෝ එක ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මම පොරොන්දු වෙනවා අපිට පුළුවන් වෙයි. අනේ අයියෝ අර ගොඩක් පින් අයියේ. අර ගොඩක් ඔයාලා දෙන්න. අනිවාර්යෙන්ම. කවුරු හරි දැන් ඕන මුදල් ප්‍රශ්න වෙනු කවුරු උදව් කරොත් මං අයියේ මට ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. මං ඒ කියන්නේ මං කවුරු හරි සල්ලි දුන්නොත් මං ඒක ගත්තොත් මගේ තාත්තා මගේ ගාව සල්ලි තියෙනවනේ අයියේ. මට තාත්තා හොයාගන්න මට මගේ මං වැඩ කරන තැනින් මගේ සැලරිය ගෙවනවා අයියේ. මං වැඩට ගියේ නැතු වුණාට සමහර දවස් වලට බොස් මට සැලරිය ගෙවනවා. ඒක මට මං තනියෙන් තමයි අයියේ ලංකාවටේ මගේ තාත්තා හොයන්න යන්නේ. ඉතින් මට ඒ සල්ලි ඇති සමහර අය කතා කරලා බයික් එක තෙල් ගා ගන්න කියලා. අරේ මේ සල්ලි මට රුපියලක්වත් අවශ්‍ය නැහැ. ඒක ඔගොල්ලෝ මන් දන්නවා ගොඩක් කැමැත්තෙන් දෙන්නේ කියලා. නමුත් මං ගාව සල්ලි තියෙනවා. මට කෝටියක් වටිනවා මේ වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න සලස්සන එක අයියේ. ඒක තමයි මට වටින්නේ. අනිවාර්යෙන්ම අපි එකතු වෙමු. අනිවාර්යෙන් තාත්තා හොයාගමු. තාත්තා හොයාග අනිවාර්යෙන් මම දන්නවා මේක බැලුවා මේක රට පුරා යනවා. මේක තාත්තා හොයාගන්න පුළුවන්. තාත්තා පරිස්සමෙන් ඇති. ඒ වගේම තමයි මේ කියන්නේ මේ යන කොරෝනා තත්ත්වෙත් එක්ක මේක රෝහල්වල කාර්ය මණ්ඩලෙත් මේක බලන වටේ වක්කී මේ මං හරි ආදරෙන් ඔබට ඉල්ලනවා. මොකද සමහරට රෝහලට ආව ගියා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් අයියේ. ඉතින් ඔබනොත් ඉල්ලනවා මේක සමහර අපිට ඩික්මනේ හොයාගන්න පුළුවන්. සමහර විට පන්සලක බස් හෝල්ට් එක විනෝදායන මධ්‍යස්ථානයක ඒ වගේ තැනක ඇති. සමහර විට මොකක් හරි නිරෝධාන ඉන්ද්‍ර නීති කඩ කරා කියලා මොකක් හරි නඩුවක් වැටලාද එහෙම කිසි දෙයක් නම දන්නේ නැහැ. කතා කරන්න. මොකද ඔහුට යම් කිසි මානසික ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔහු නිරෝගී පුද්ගලයෙක්. බොහොම ස්තුතියි. අනිවාර්ය අපි හොයමු. අනේ අයියේ ගොඩාක් පින් ඔයාට. ඇත්තට මේ අවස්ථාව දුන්නේ ගොඩාක් පින් ඔයාට බුදු බවත් වෙනවා අයියේ. අනේ අපි අනිවාර්යෙන් වැඩේ කරමු. එහෙනම් මම පොරොන් දෙනවා. අනිවාර්යයෙන්ම තාත්තා අපි හොයාගමු. හරි. එහෙනම් නැවතත් කියනවා මේක ෂෙයා කරන්න. දැන් තවත් කෙනෙක් දකින්න සලස්සන්න. මොකද මේ ඉන්නේ රත්තරන් පුතෙක්. ඔහුට ඒ තමන්ගේ තමන් තාත්තා දැන් සලකන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඔහුට ඒ අවශ්‍යතාවය තියෙනවා. අපි ඒ වෙනුවෙන් පාර හදලා දෙමු. එහෙනම් අදට කියන සිද්දනටම ආයුබෝවන්.